මහමැතිවරණයට සමග ජන බලවේගයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ සහභාගීත්වයෙන් දෙහිවල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළා. අපි රටක් හැටියට අත්සන් කරලා හමාරයි 2028 ඉඳලා අපේ විදේශ ණය ආපහු ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ කර. තව අවුරුදු 4යි තියෙන්නේ. අපිට විදේශ ණය ගෙවා ගන්නට පුළුවන් විදේශ විනිම සංචිත තියෙනවා. ඩොලර් සංචිත තියෙනවා. ණය ගෙවා ගන්න පුළුවන් වෙන ආකාරයට ඩොලර් ලබා ගැනීමේ ක්‍රමවේද මේ ඉදිරි අවුරුදු 4ේ වේගවත් වෙන්නට ඕන. එසේ නොවුනොත් 2028 ණය ගෙවා ගන්නට බැරි වුණොත් ආපහු බංකුලොත් රට. ඒක මොකද ණය ගෙවා ගන්නට බැරි නිසා. නමුත් ණය ගෙවීමට తాවකාලික පුංචි විරාමයක් හම් වෙලා තිබෙනවා IMF ගිවිසුම නිසා. IMF එක පහුගිය රජයට කිව්වේ 2033 ඉඳලා ණය ගෙවීම ආරම්භ කරොත් ප්‍රමාණවත්. හැබැයි හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව IMF එක එසේ කියද්දි ගිවිසුම අත්සන් කරා 2028 ඉඳලා ණය ගෙවන. පොඩක් හිතලා බලන්න. සියලුම එක්සත් ජාතික පාක්ෂිකයෝ ගෑස් ටැංකියට කතරේ ගහලා අද මේ රටේ ලක්ෂ 22ක් අනාථ වෙලා තියෙන. නායකයා තමන්ගේ ජනතාව අතරමං කරලා තිබේ. ජනාධිපති වර්ණයේ පවත්වන කාලේ රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි අර වජිර අබේවර්ධන කිව්ව ලක්ෂ 100කින් දිනනවා කියලා. හැබැයි අද ජනාධිපති වර්ණයේ ඉවර වෙලා මහමැතිවරණයට යනකොට රැස්වීමක් තියාගන්න විදියක් නැතුව ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහත්තයාව වරද්දන්න ඉහෙලෙම්ම කටයුතු කරපු රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ළඟම බෝලයක් වෙලා ඉන්න අලුත් එක්කෙනෙක් ඉන්නවනේ අර රනිල් මහත්තයා කලුතර ගිහිලා කිව්වේ මගේ රත්තරන් මන්ත්‍රීතුමා කියලා. දැන් එයා අයියේ කියනවා අපි නම් තරඟ කරන්න විපක්ෂයට යන්නලු. හැබැයි මේ අපි පළවෙනි සැරේට දැක්කේ මේ තරඟට එන්නේ පරදින්න බලාගෙන.